ඊයේ දිනේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ජාතිය ඇමතුවා. ඒ ජාතිය ඇමතනකොට අපි සතුටු වෙනවා එක පැත්තමකින්. අපේ රටේ මුළු ණය ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වෙලා ඒ ද්විපාර්ශ්වික ණය ඉන්දියාව චීනය සහ පැරිස් ක්ලබ් එකේ ඒ රටවල් වල ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුවීම පිළිබඳව. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ දිනේ ජාතිය අමතනකොට මම මෙහෙමයි කරේ කියනකොට මට මතක් වුණේ මීට වසර කීපයකට කලින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජාතිය අමතලා මම තමයි හොඳටම කළේ කියලා කිව්ව හැටි. මම තමයි හොඳටම කළේ කියපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රටෙන් පැනලා යන්න සිදු වුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් තව පෝය කීපයයි තියෙන්නේ. මේ රටේ ජනතාව බලාගෙන ඉන්නේ ඊළඟ ජනාධිපතිවරණයක් එනකම්. දැන් මෙතනදී එදා තිබ්බ තත්ත්වයයි දැන් තිබ්බ තත්ත්වයයි ගැන සංසන්දනය කරනකොට පෞගිය කාලේ මැතිවරණ රාජපක්ෂවරු හැම වෙලේම දිනන්න වික්කේ යුද්ධේ. හැම මැතිවරණයකටදීම යුද්ධ ඉස්සරහට දාලා තමයි යුද්ධේ විකුණාගෙන තමයි මැතිවරණවල ජයග්‍රහණවල් ගන්න උත්සාහ කරේ. උපරිමයෙන් යුද්ධේ වික්කා. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මන් දන්නේ අර බල්ලුත් එක්ක බුදිය ගන්නකොට ඒ කතාව වගේ මැක්කොත් එක්ක තමයි නැගිටින්නේ කියලා. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ඒ වගේ දෙයක් කරන්න උත්සාහ කරනවා. දැන් ණය දැන් ණය ටික විකුණන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා උත්සාහයක යෙදෙනවා. දැන් බලන්න අපි කුහක විපක්ෂයක් නෙමෙයි, අපි ජනතාවාදී විපක්ෂයක්. අපි ඒ පිළිබඳව සතුටු වෙනවා. හැබැයි මෙතන තියෙන ගැටලුව තමයි ණය වලින් ඉතා කුඩා ප්‍රතිශතයක් තමයි මේ ඊයේදී ප්‍රතිව්‍යුහගත කෙරුණේ. මේ සම්පූර්ණ ප්‍රශ්නේ විසඳිලා නෙමෙයි. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාම කියනවා මේක දේශපාලනය කරන්න එපා, මෙහෙම දේශපාලන කටයුතුක් විදිහට බලන්න එපා, මේක ඊළඟ ඡන්දෙ දිහා බලන්න එපා කියලා ජාතිය අමතලා කියලා පාර පුරා ගහනවා පෝස්ටර් අද වෙනකොට රනිල් තමයි හොඳ කියලානේ. දැන් කවුද ඒ ගහන්නේ? අපිද පෝස්ටර් ගහන්නේ? දැන් මේක විකුණම් කන්නේ කවුද? එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ කියන කතාව නෙමෙයි කරන්නේ. මේක ජාතියක් හැටියට මුළු රටම එකතු වෙලා මේ මීට සහයෝගය ලබා දුන්නා. පෞද්ගලික අංශයේ 36%ක් ටැක්ස් බද්දක්. වැට් එක වැඩි කරා, විදුලි බිල වැඩි කරා, පෙට්‍රල් ඩීසල් භූමිතෙල් වැඩි කරා, ජීවන වියදම 4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. මේ රටම මේ අපාලමෙන් ගොඩෙන්න හැමෝම දායකත්වයක් ලබා දුන්නා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා නම් කියන්නේ මම තමයි හොඳටම කළේ කිය. ඉතින් ඒක හින්දා කරුණා කරලා මෙහෙම රටක් එකතු වෙලා මේ කටයුත්ත කරා, ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. හැබැයි දේශපාලනීකරණය කරන්න එපා කියලා ඔබතුමා කියනවා නම් කරුණා කරලා ඔබතුමාම කණ්ණාඩි දෙකක් ඉස්සරහට ගිහිල්ලා බලන්න ඔබතුමල්ලා මොනවද මේ කරන්න කියලා. එතකොට සුභ ආරංචියක් කියලා පෝස්ටරයක් ආවා. හැබැයි ඒක නම් ගහලා තියෙන්නේ පොදුජන පෙරමුණ වගේ. මොකද පොදුජන පෙරමුණේ සුභ ආරංචියක් පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් කියලා පෝස්ටරයක් ගැහුවා. ඒක මන් දන්නේ හයිජැක් කරාද කියලා. නමුත් ඒ වගේ දෙයක්ුත් වෙලා තියෙනවා. දැන් කොහොම හරි ඉතින් රනිල් වික්‍රමසිංහ උන්නේ උත්සාහ කරනවා පොහොට්ටුව හයිජැක් කරන්න. පොහොට්ටුව උත්සාහ කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් පොහොට්ටුව හයිජැක් කරගන්න. ඒක අද එතන වෙන අර්බුදයක් බවට පත් වෙලා තියෙනවානේ. එතන දැන් මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපරිමය යොදවන්නේ මේ දේශපාලනය කරන්න එපා,
මේ වෙලාවේ මේ අපි දේශපාලනය කරන්න ඕනේ, මේ වෙලාවේ අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ, හැමෝගෙම සහයෝගය ලබා ගන්න ඕනේ කියලා උපරිමය කිය කියා එතුමා කරන්නෙම හැම දෙයකම දේශපාලන. අද මේ ණය ප්‍රතිව්‍යුගත කරණයත් තනිකර ඊළඟ ජනාධිපතිවරණයට කැම්පේන් එකක් බවට පත්ව කරගෙන තියෙනවානේ. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා දේශපාලනීකරණය කරන්න එපා කිව්වට අද එතුමාම මේ ප්‍රතිව්‍යුගත කරණය තනිකර දේශපාලනීකරණය කරලා ඒක ඡන්ද කැම්පේන් එකක් බවට පත් කරලා ඊළඟ ජනාධිපති අපේක්ෂකයාගේ පළවෙනි කැම්පේන් එක තමයි මෙන්න මෙතනින් පටන් ගත්තේ. ඒකින්ද ලැජ්ජයි ලැජ්ජයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මම කවදාක්වත් හිතුවේ නැහැ අපේ හිටපු නායකයා හැටියට කවදාක්වත් හිතුවේ නැහැ ලැජ්ජයි මේ ණය ප්‍රතිව්‍යුහගත කරණයත් විකුණයි කියලා. මට මතක් වෙන්නෙම රාජපක්ෂවරු කොහොමද යුද්ධෙ වික්කේ, අද රනිල් වික්‍රමසිංහ ණය ප්‍රතිව්‍යුහගත කරණය විකුණන්න පටන් අරගෙන තියෙනවා. එතුමා මේ දේශපාලනීකරණය හැම තැනටම ගෙනින් තියෙනවා. විමධ්‍යගත මුදල් බෙදෙනකොටත් අපේ විපක්ෂයේ ඉන්න හැමෝටම ලබා දුන්නේ, ඒකත් දේශපාලනීකරණය කරා. අද ඒක පාර්ලිමේන්තුවට විතරක් නෙමෙයි අධිකරණයටත් ගෙනින් තියෙනවා. අද අධිකරණයටත් දේශපාලනීකරණය කරලා බලපෑම් කරන්න උත්සාහ කරනවා. අද ඒ වගේ තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ව්‍යවස්ථාදායක සභාවේ ඉතාම කනගාටුයි කියන්න දැන් නීතිපතිවරයාගේ සේවා දිගුව පෞගිය සතියේ ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරා, පරාජයට පත් කරා. හැබැයි ලැජ්ජ නැතුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවතත් ඒ සේවා දිගුවක් ඉල්ලලා ව්‍යවස්ථාදායක සභාවට යොමු කරා. ඊයේ දිනේත් ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරා. අපි සතුටු වෙනවා ඒ පිළිබඳව. හැබැයි බලන්න මේ රටේ ඉතිහාසයේ කවදාකවත් වෙච්ච නැති දෙයක් නීතිපතිවරයෙක්ට සේවා දිගුවත් ලබා දීම. ඒක මේ රටේ ස්වාධීන ආයතන විපක්ෂය මේ සියලුම දෙනා එකතු වෙලා මෙය නොකළ යුතු දෙයක් හැටියට ප්‍රකාශ කරනකොට මෙය විවස්ථා ඒ වගේම සම්ප්‍රදායට විරුද්ධ දෙයක් හැටියට කියනකොට ඒ කිසිම දෙයක් ඇවුම්කන් දෙන්නේ නැතුව ඒකාධිපති විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා විවස්ථාදායක සභාව මෙහෙවන්න හදුවා. මේ විවස්ථාදායක සභාව දෙවනි වතාවට ප්‍රතික්ෂේප කරා. එතකොට මේ මොකද්ද මේ කරන්න විකාරේ? අද ඒකාධිපතිවරේ හැටියට මේ හැම දෙයක්ම සිදු කරන්නේ ඉදිරියේ දෙන ජනාධිපතිවරණයට වාසියක් ගන්න. ඒකයි කරන්නේ. ඒක හින්දා අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ කරන ඒකාධිපති ගමනට විරුද්ධව අපි සටන් වැදිලා තියෙනවා. ඊට නායකත්වය සමග ජන බලවේගය ගන්නවා. අපි පාර්ලිමේන්තුව තුලදී, පාර්ලිමේන්තුව පිටදී, ඒ වගේම අධිකරණයේදී ඒ හැම වෙලාවකම ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සුදුසු අනපනත්වලට අපි විපක්ෂයක් හැටියට අපි සහයෝගය ලබා දෙනවා. දැන් ඉදිරියේදී දැන් විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් ඇඳවල තියෙනවා ජූලි 2 වෙනිදා. එතකොට ජූලි 2 වෙනිදා ඒ අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ ණය ප්‍රතිව්‍යුහගත කරණය පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා කියලා. හැබැයි මේ වෙනකන් අපිට සම්පූර්ණ විස්තරයක් ලබා දෙන්න හැකි වෙලා නැහැ. මේ ආණ්ඩුවට ඊයේ දිනේදී ඒ කරපු ඒ ණය ප්‍රතිව්‍යුහගත කරණය පිළිබඳව වැඩි විස්තර අපිට ලබා දෙන්න කටයුතු කරලා නැහැ. එතකොට අපිට ආරංචි වෙනවා 2028 තමයි ඒ ද්විපාර්ශ්වීය ණය ගෙවන්න ආරම්භ කරන්නේ 2043 දක්වා කියලා. එතකොට ඒ වගේ ප්‍රකාශයන් කරලා තියෙනවා. නමුත් මෙහි විස්තර අපිට ලබා දෙන්න කටයුතු කරයි මීට කලින් කියන එක
අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. එතකොට දෙවනිදා පාර්ලිමේන්තුවේදී අපි ඊට සහයෝගය ලබා දෙනවද නැද්ද? ඒ පිළිබඳව ජනාධිපතිවරයා ඊයේ ජන ප්‍රකාශයේදී අපේ සහයෝගය ඉල්ලුවට අපිට ඒ සහයෝගය ලබා දෙන්න පුළුවන්ද බැරිද කියන කාරණාව පිළිබඳව අපි වැඩි විස්තර ලබා දුන්නාට පස්සේ අපි තීන්දුව කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ අපේ ණයබරතාවයෙන් ලිහිලුණා කියලා. ඉතින් මම ඒකයි ඉස්සල්ලාම කිව්වේ, දැන් ණය ප්‍රතිව්‍යුගත කරණයත් විකුණම් කරන්න හදනවා කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා රාජපක්ෂවරු යුද්ධේ විකුණම් කෑවා වගේ මේ ණය ප්‍රතිව්‍යුගත කරණය විකුණම් කරන්න හදනවා. මේක ඉතාම සැලසුම් සාගතව ඊළඟ ජනාධිපතිවරණයට තවත් කැම්පේන් එකක් බවට පත් කරගන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මොකද්ද මේ ණය ප්‍රතිව්‍යුගතකරණය පිළිබඳව මහා ජයග්‍රහණයක්ද අපි ලැබුවේ? නෑ, මහා ජයග්‍රහණයක් නෙමෙයි. අපි සතුටු වෙනවා මේ කුඩා ප්‍රතිශතය හරි යම් එකකතාවයකට පැමිණීමට හැකිවීම පිළිබඳව. නමුත් ඕක පම්පෝරි ගහන්න, එහෙම නැත්තම් රතිඳපත්තු කරගන්න, එහෙම නැත්තම් මේ කිරිබත් කන්න තරම් දෙයක් නම් නෙමෙයි. මං හිතන්නේ මේ රතිඳ ගහපු අය රතිඳ වැල කරේ දාලා පත්තු කරගත්තා නම් වඩා හොඳයි. එහෙම කරගත්තා නම් මං හිතන්නේ මේ ඊට වඩා හොඳයි කියලා මම හිතනවා. ඒක තමයි මම මේ කියන්න උත්සාහ කරන මේ දෙබිඩි පිළිවෙත. දැන් එතුමා මේ ජනතාවට ප්‍රකාශ කිරීමට කලින්ුත් රට පුරා පෝස්ටරයක් ගැහුවා. හරිද? ඒ පෝස්ටරේ නම් හයිජැක් කරා පොහොට්ටුව. මොකද ඒ පෝස්ටරේ තිබ්බේ සුභ ආරංචියක් කියලා. ඒ සුභ ආරංචියක් කියලා පෝස්ටරේ ගාලා ඊට පස්සේ අද පෝස්ටරයක් ගහනවා. මං හිතන්නේ මේ රනිල් වික්‍රම සමයි මේ වෙලාවේ හොඳද මොකද්ද කියන කතාවක්. ඉතින් එතුමා කියන ඒ එහෙම කියන්නේ කොහොමද? අමූලික බොරුවක් නේ කියන්නේ. ජනාධිපතිවරණය ගැන ඡන්දය ගැන මම හිතන්නේ නැහැ කියලා මෙහෙම කැම්පේන් එකක් කරනවා. මෙහෙම පෝස්ටර් ගන්නවා, මෙහෙම ඇඩ් දෙනවා, කෝටි ප්‍රකෝටි ගාණක් වියදම් කරලා. මේ නිකන් මේවා වෙන්නේ නැහැ. මේ පෝස්ටර් නිකන් ගහලා නැහැ. එතකොට මේ සමාජ මාධ්‍ය, ඒ වගේම මේ ටීවී වල කෝටි ප්‍රකෝටි ගාණක් වියදම් කරලා තමයි මේ ඇඩ් දාන්නේ. එතකොට මේ ඇඩ් දාන්න මෙච්චර වියදම් කරලා මෙහෙම දෙයක් කරන්නේ ජනාධිපතිවරණේ ඉලක්ක කරගෙන නැත්තම් වෙන මොකක් ඉලක්ක කරගෙන? ඒක හින්දා ඉතා පැහැදිලිවම එතුමා කියන දේ නෙමෙයි මේ කරන්නේ. මේ එතුමාත් අර පල්ලෙහා තත්ත්වයට මේ වගේ වැටේ කියලා මම විශ්වාස කරේ නෑ. හැබැයි දැන් එහෙම තමයි වෙලා තියෙන්නේ. මහින්දානන්ද අලුත්ගමගේ නෙමේ දැන්. දැන් මහින්දානන්ද වික්‍රමසිංහ වෙලා. මහින්දානන්ද අලුත්ගමගේ දැන් නම් වෙනස් වෙලා. දැන් වික්‍රමසිංහ වෙලා. දැන් එතුමා කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඕන දේ. ඒකින්දා එතුමා පෝට්ටුවේ නෙමෙයි, ඒ පෝට්ටුවේ නමට ඉන්නේ. අද එතුමා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කඳවුරේ. දැන් පෝට්ටුවේ ගෙදරින් පොඩ්ඩක් එලෝලා එළියට ඇවිල්ලා. හරිද? එතකොට මහින්දානන්ද මැතිතුමාට ඉතා පැහැදිලිවම කියන්න ඕනේ, පෝට්ටුවේ වෙන දේවල් එතුමා දන්නේ නැහැ. දැන් එතුමට කියලා කියන්න වැඩ කරන්නේ නැහැ. එතුමට කියලා කිව්වොතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කනට එවලෙම යනවා. ඒකින්ද අද පෝට්ටුව මහින්දානන්ද උන් නැව ගණන් ගන්නේ නැහැ. දැන් අපි ඉදිරියේදී එන ජනාධිපතිවරණයට ඉතා සාර්ථකව සංවිධානය වෙනවා.
බිම්මට්ටමේ අපි ලක්ෂ 20ක් අලුතෙන් බඳවා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අපේ ජනපෞර වැඩසටහන්, තරුණ සමුළු, කාන්තා සමුළු ඇතුළු විශාල වැඩ කටයුත්තක් අපි සිදු කරනවා. අපි ගම්පහ දිස්ත්‍රික්කේ, මම සතුටුයි කියන්න, අපි ගම්පහ දිස්ත්‍රික්කේ පළවෙනි දිස්ත්‍රික් ජනපෞර සමුළුව ජූලි මාසේ 7 වෙනිදා සවස 2ට ගම්පහ නගර සභා පිට්ටනිය පවත්වන්න කටයුතු කරනවා. මේ ආකාරයෙන් අපේ සියලුම සංවිධායක මහත්ම මහත්මීන් ගම්පහ දිස්ත්‍රික්කේම එකතු වෙලා දැවැන්ත ජන හමුවක් සංවිධානය කරනවා. ඒ ආකාරයෙන් අපි මේ හැම දිස්ත්‍රික්කයකම ග්‍රාමීය මට්ටමෙන්ුත් ඒ වගේම දිස්ත්‍රික් මට්ටමෙන්ුත් අපි කටයුතු කරනවා. නෑ, ඉතා පැහැදිලිවම චම්පික රණවක මැතිතුමා නම් කියලා තියෙනවා. එහෙම ආණ්ඩුවට එකතු වෙන්නේ නැහැ කියලා. අනිතක එතුමා සමගි ජන බලවේගෙන් චන්දිල්ලුවට වෙනම කටයුතු කරන්න විපක්ෂයේ. සරත් වංශේක මැතිතුමයි රාජසේන රත්න මැතිතුමයි මේ පිළිබඳව මං හිතන්නේ ඉතාම පැහැදිලි වෙන ගමනක් යන්නේ කියන එක. ඉතින් මෙතනදී ඒ දෙන්නා මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හේතු උනෝතින් ඒ අයගේ දේශපාලන අවසානය විනාශය තමයි සිදුවෙන්නේ. ඒක හින්දා ඉතා පැහැදිලිවම අපි විශ්වාස කරනවා මේ දෙන්නාගේ අවසාන කාලය වෙනවා එහෙම තීන්දුවක් ගත්තොතින් කියලා. ඒක හින්දා මේ රටේ ජනතාව කිසිසේත්ම ඒ අනුමත කරන්නේ නැහැ. ඔහොම ගිහිල්ලා බලන්නකෝ ඊළඟ පාර්ලිමේන්තු ඡන්දේ මොකද වෙන්නේ කියලා. ගෙදර තමයි.